සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා සුපින්වත්නි ඔබ හැම දිනාම අදත් ඊටාම ශ්‍රද්ධාවෙන් බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි අද මේ උතුම් දේශනාව සඳහා දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ රත්නපුර අරලිය උයන ශ්‍රීපාද මාවතේ නොම්බර 316 විස්ස නිවසේ පදිංචි විපුලසේන ඉඹුල්පිටිය මහතාගේ දයාබරණීය බිරිඳ ද්වා දරුවන් මුණුබුරු මිනි බිරියන් ප්‍රධාන පින්වත් පිරිස බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව මේ උතුම් දේශනාව සඳහා තමන්ගේ සදැහැති දායකත්වයේගෙන කටයුතු කරනවා. ඒ ඇත්තන්ගේ අරමුණු සිහි කරලා අපි දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ධර්මශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ වදාළ විදිහට අපි විසින් අපිව කියවන්න පටන් ගන්න ඕන. මිනිසු ගොඩාක් පොත් කියවනවා. ඒවා එක එක මට්ටමේ එක එක විවිධ ආකාරයේ පොත්පත්. එතකොට ඒ පොත්පත්වල ධර්මයක් තියෙනවා. අධර්මයක් තියෙනවා. එතකොට අධර්මීය කියලා මම කියන්නේ කෙලෙස් සහිත ලෝකයට ලැබෙන අනුග්‍රහයන් තියෙනවා. ඒවා මේ ලෝකයේ සම්භාවනාවටත් පාත්‍ර වෙලා තියෙනවා. එතකොට ඒ අපි බලන්න ඕන අපි දැන් බුදුරජාණන් ශ්‍රී ශ්‍රාවකයා බොහොම තියුණු නුවණින් විමසීමක් සහිත කෙනෙක්නේ. එතකොට ඒ තියුණු නුවණින් විමසීමක් සහිත ශ්‍රාවකයා බලන්න ඕන මේ මං කියවන පොත මාව කියව ගන්න කොච්චර උදව් වෙනවද කියන එක. ඇතම ධර්මය අහද්දි වුණත් එහෙම තමයි. ධර්මය අහද්දි වුණත් අපි දැනගන්න ඕන මේ අහන ධර්මය මාව කියව ගන්න කොච්චර උදව් කරනවද කියන එක. කොයිතරම් දුරට මේ අහන දේ හරහා මාව කියව ගන්න මට පුළුවන්ද? එතකොට මේ ඇහෙන ඇහෙන ඔක්කොම පිළිගන්න ඕනේ නැහැ. කියන ඔක්කොම මේ විදියටම පිළිගන්න ඕනේ නැහැ. හුදු සද්ධා මාත්‍රේ. අර නිර්ණායකය තමයි මේ தত্ত্বය තුලින් මාව කොච්චර කියව ගන්න පුළුවන්ද කියන එක නිර්ණායක විදියට තියාගෙන ධර්මී කියවන්න, පොතපත කියවන්න, හොයන්න, ධර්මී හොයන්න, ඔක්කොම කරන්න. ඒ නිසා පින්වත්නි, පොත කියවලා වැඩක් නැහැ. ඒ පොත හරහා හිතව කියව ගන්න බැරි නම් පොත විතරක් කියවලා වැඩක් නැහැ. බණ විතරක් අහලා වැඩක් නැහැ. තමන්ගේ හෘද සාක්ෂිය තුලින් ඒ බණ වලින් තමන් ගැන අහගන්න බැරි නම් තමන් ගැන අහගන්න බැරි නම් එතකොට බණ අහලා වැඩක් නැහැ. තමන්ව තමා විසින් අහගන්න නැත්තම් බණ අහන්න ඕන. තමන්ව තමා විසින් විමසා අසා සොයා බලා දැනගෙන තමාගෙන් මිදීම පිණිසයි ඒ අදහස හිතේ තියාගෙන ධර්මය අහන්න. ඒ අදහස හිතේ තියාගෙන අපි ධර්මය අහනකොට ඒ ධර්මයට විශාල වටිනාකමක් අපිට යනවා. ඒ ධර්මය හරහා අපිට වටිනාකමක් එනවා. එතන අපිට එන වටිනාකම තමයි
ඒක සාමාන්‍ය ලෝකයට වටිනාකමක් නැති වෙන්න පුළුවන්. එහෙම වුණාට කමක් නැහැ. ඒ කියන්නේ ධර්මයේ තුල ඉන්න ශ්‍රාවකයාගේ ස්වභාවය මේ සම්මත ලෝකයේ කෙනෙක් ගරහවට ලක් කරන්න පුළුවන්. කමක් නැහැ. හැබැයි ඒකෙන් ඔබේ අභ්‍යන්තරයේ කෙලස ගන්න එපා. සමහරට බිරිඳ ධර්මය අහනවා. විරෝධයේ මහත්යකින් එන්නේ. හැබැයි යා දක්ෂ වෙන්න ඕන තමන්ව කියවගෙන ඉන්නවා නම් ධර්මයෙන්. ඒ කාරණේ තමන්ගේ අභ්‍යන්තරයේ කෙලෙස් අවුස්සා ගන්න ඉඩ නොදී තමන්ව පරිස්සම් කර ගැනීම පිණිස කුසලතාවයක් තියෙන ඕනේ. ඒකම තමයි අපි සතිය කියලා කියන්නේ. සමහර විට ධර්මය අහගෙන යනවා. ඒක මේ පිරිහිච්ච ලෝකයට බොහොම නොවටිනා දෙයක් විදිහට පේන්න පුළුවන්. නොවටිනාම දෙයක් විදිහට පේන්න පුළුවන්. එයා එහෙම නොවටිනවා කියලා ඔබ ඔබේ தત્ත්වය වෙනස් කරගන්න එපා. ඇයි? ඔබේ தત્ත්වය වෙන එකක්, එයාගේ தત્ත්වය වෙන එකක්. ඒක ධර්මයෙන් බලන්න. මොකද අපේ බුදුරජාණන් වහන්සේ වදාළේ පුද්ගලයාගේ ප්‍රඥාවේ විවිධත්වයක් තියෙනවා කියලා. එතකොට පුද්ගලයාගේ ප්‍රඥාවේ විවිධත්වයක් තියෙන නිසා මං වගේම මගේ මහත්තයා හිතයි, මං වගේම මගේ නෝනා හිතයි, මං වගේම මගේ දරුවෝ හිතයි, මං වගේ අපේ අම්මා තාත්තා හිතයි කියලා කවදාවත් හිතන්න එපා. ඒක තමයි ලෝකයේ ස්වභාවය කියලා හිත හදාගන්න. ඇයි මෙහෙම කරන්නේ කියලා හිතන්න එපා. එතකොට හැම වෙලාවෙම කනස්සල්ලක්, පීඩාවක්, අතෘප්තියක්, අසහනයක් මතුවෙන්නේ. ඇයි එහෙම කරන්නේ? ඇයි මෙහෙම කරන්නේ? ඇයි ඒ විදියට කරේ? ඇයි මේ විදියට කරේ? එහෙම හිතන්න එපා. හිතන්න කොහොමද? එහෙම තමයි කරන්නේ. මේ මනුස්ස ලෝකේ මිනිස්සු එහෙම තමයි කරන්නේ. එහෙම තමයි කියලා හිත හදාගන්න. හේතුව මේ ධර්මයේ ප්‍රඥාවන්තයින්ට ගෝචර වෙන්නේ. සමහරට ඒක ඔබට මුණ ගැහිලා තියෙන සංදේශාවක වෙන්න පුළුවන්. නමුත් ඔබ ධර්මයේ ස්වභාවයට එන්න. ඔබ මේ ලෝකයේ පුද්ගල ස්වභාවයත් එක්ක එකතු වෙන්න එපා. ඔබ ධර්මයේ ස්වභාවයත් එක්ක සමවදින්න. ඔබ තමයි සැබෑ ජයග්‍රහණය කරා යන්නේ. ඔබ තමයි බුදුරජාණන්සේ ප්‍රශංසා කරපු ශ්‍රාවකයා. මේ ලෝකයේ හිතන තරම් සම්මාදිට්ඨිය කරා එකතු කරන්න අපිට බෑ. ලෝකේ නිවැරදි කරන්න යන්නේකින් අපේ අභ්‍යන්තරේ නම් වෙනසෙන්නේ. එතන ලෝකේ නිවැරදි කරන්න එකතු වෙන්න එපා. පින්වත්නි, මොකටද ලෝකයක් නිවැරදි කරන්න ගිහින් මගේ ඇතුළ වනස ගන්නේ? ඇතුළ වනස ගන්න එපා. ಗುಣධර්ම වලට ලෝකේ අභියෝගයක්. ඒ විදිහට දකින්න. ಗುಣධර්ම දියුණු කරන සමාජයට මේ මහා සමාජයේ අභියෝගයක්. ඒ විදිහට තමයි අපි දකින්න ඕන. එතකොට ඔබ මේ අභියෝගයකට මුහුණ දෙලා ඉන්නේ. ඔබ මේ අභියෝගය ජයග්‍රහණය කරන්න ඕන. හේතුව ඔබට ලොකු කාලයක් නැහැ. මෙහි අයත් එක්ක උත්තර බැඳලා, මෙහි අයත් එක්ක පැටලිලා, මෙහි අයත් එක්ක තමන්ගේ ගනුදෙනු හදාගෙන ඔබට යන්න ලොකු වෙලාවක් නැහැ. ඉක්මන් හදිස්සි වෙන්න. ඉක්මන් උනන්දු වෙන්න. ඉක්මනින් පින්වත්නි, අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළ විදියට ඔබේ චිත්ත සන්තානේ ගොඩ නගා ගන්න. ඔබට වෙන විකල්පයක් නැහැ. ඒ නිසා පින්වත්නි, ඔබට උදව්වක් විදියට, අනුග්‍රහයක් විදියට මම මේ කාරණේ කිව්වේ. මොකද ලෝකේ ප්‍රඥාවන්ත මිනිසුන් ලෝකේ අත්දකින විදිය වෙනයි. එතකොට මේ ප්‍රඥාවන්තයින් දකින විදියත් මේ මහා සමාජයේ දකින විදියත් එක විදියක් වෙන්නම බෑ. ඒක ස්ථිරව දෙවිදියක්. ස්ථිරව විදි දෙකක්. ඇයි ඒක ස්ථිරව විදි දෙකක් වෙන්නේ? ඒක ස්ථිරව විදි දෙකක් වෙන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි. ස්ථිරව ඒක විදි දෙකක් වෙන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි. පින්වත්නි, මේ ලෝක ස්වභාවය පින්වත්නි, අවබෝධයේ පැත්තට බර වෙච්ච සමාජයක් නෙමෙයි. අවබෝධයේ කරා යන ප්‍රඥාවන්තයින් ඉන්න ඊටාම සුළුතරයක්. ඔබ මේ ධර්මය අහනවා නම්, ඔබට මේ ධර්මය දියුණු කරගන්න ඕන කියලා උමනාවක් තියෙනවා නම්, ඒ ගැන කැපවීමක් තියෙනවා නම්, ඔබ මේ සුළුතරයේ කෙනෙක්.
සමහර ඔබට ගොඩාක් මෙහි ප්‍රශ්න ඇති. ඒ ප්‍රශ්න වැඩි වෙන තරමට ඔබට හොඳයි. ප්‍රශ්න වැඩි වෙන තරමට ඔබට පුළුවන් මේ දුක අවබෝධ කරගන්න. මෙහෙම කරුමක්කාර දුකක් ආය ඕනේ නැහැ කියලා අනාගත භවයේ පැනවෙන්නේ නැති විදියට ඔබේ චින්තනය ඔබේ චින්තන රටාව ඔබට වෙනස් කරගන්න පුළුවන්. ඒක මොනතරම් යහපතක්ද? මේ දුක කියන එක පුද්ගලයා දකින්නේ එක එක විදිහට. එතකොට මේ දුක කියන එක පුද්ගලයා එක එක විදිහට දකින්නේ ඇයි? මේ ප්‍රඥාවේ විවිධත්වයක් තියෙන නිසා. හැමෝටම මේක දුකයි කියලා තේරෙන්නේ නැහැ. හැමෝටම මේක දුකයි දුකයි කියලා එහෙම තේරෙන්නේ නැහැ. සමහර අය දුකයි කියනකොට ඒකත් එක්ක බරපතල ගැටුමක් නේ හදාගන්නේ. දැන් ඔබ හොඳට බලන්න මේ සාමාන්‍ය කෙනෙක් දුකකදී ප්‍රතිචාර දක්වන විදිය. බුද්ධිමත් කෙනෙක් දුකකදී ප්‍රතිචාර දක්වන විදිය. හිත හයිය මිනිස්සෙක් දුකකදී ප්‍රතිචාර දක්වන විදිය. ප්‍රඥාවන්තයෙක් දුකදී ප්‍රතිචාර දක්වන විදිය වෙනස්. ඔබ බලන්න ඔබ කොතනද ඉන්නේ කියලා. දරා ගන්න බැරි දුකක් එනකොට අඬන්නේ, වැළපෙන්නේ, පෙරලෙන්නේ, කෑ ගහන්නේ, සෝසුසුම් හෙලන්නේ, මේ ඔක්කොම කරන්නේ එක්තරා සංවේදීකමක් ඇති මිනිස්සු. සංවේදී මිනිස්සු අඬනවා, කෑ ගහනවා, වැළපෙනවා, විලාප තියනවා, පපුවට අද්දකින් ගහ ගන්නවා. ඒ පුද්ගලයාගේ සිත තුළ පවතින සංවේදී භාවයකට හේතුව. නමුත් එයාට දුකක් එනකොට, සමහර මිනිස්සුන දුකක් එනකොට ඒ දුක හංගගෙන හිනාවෙන්න උත්සාහ කරනවා. එහෙම මිනිස්සු දැකලා නැද්ද? හංගගෙන දුකට, ඒ දුක හංගගෙන ඒ දුක අතරින් හිනාවෙන්න හදනවා. එහෙම කරන්නේ සිත යම් තාක් දුරට හයිය මිනිස්සු. දුක හංගගෙන හිනාවෙන්න හදන එක ප්‍රඥාවන්ත වැඩක් නෙමෙයි. ප්‍රඥාවන්ත වැඩ පිළිවෙලක්ම නෙමෙයි. දුක හංගගෙන යා හිනාවෙන්න හදනවා. දුක සුපුරුදු විදියට හේම තියෙනවා. එතන මේ පුද්ගලයාගේ සිත තුළ එක්තරා විදියක ශක්තිමත් භාවයක් පේනවා. ඒ වගේම සමහර අය ඉන්නවා දුක අමතක කරන්න උත්සාහ කරනවා. මේ සමාජයේම අපිට සමහර මිනිස්සු පේනවා, ඒගොල්ලෝ මේ දුක අමතක කරන්න උත්සාහ කරනවා. ඒ දුක අමතක කරන්නේ උත්සාහවත් මිනිස්සු. දුක අමතක කරන්නේ උත්සාහවත් මිනිස්සු. ඒතකොට උත්සාහවත් මිනිස්සෙක් හැම වෙලාවකම උත්සාහ කරනවා දුක අමතක කරන්න. නමුත් දුක අමතක කරා කියලා යා දුකෙන් මිදෙනවද? නැහැ. එහෙනම් ඒකත් බුදුරජාණන් වහන්සේගේ එක නෙමෙයි. නමුත් අපිට පේන්නේ අපි හරීම බෞද්ධ ශ්‍රාවකයෙක් විදියට දුකට මුහුණ දුන්නා වගේ. තියුණු විමසුමක් නැති කෙනෙක් හිතන්න පුළුවන් මම මේ අවබෝධාත්මක ශ්‍රාවකයෙක්ගේ පාරේ ඉන්නේ කියලා. දුක අමතක කරන්නේ උත්සාහවත් මිනිස්සු. ඒක හොඳයි. මේ ජීවිතයේ සම්මත ලෝකේ ඉස්සරහට යනකොට ඒක වැදගත්කමක් තියෙනවා. හැබැයි මේ සම්මත ලෝකේ අභිභවාගින් පරමාර්ථ සත්‍යයක් පිළිබඳ, පරමාර්ථයක් පිළිබඳව අපි තුල ගොඩනගා ගන්න අවශ්‍ය සංවේදීකමක් සහ ඒකට අදාළ ප්‍රඥාවක් අපි දියුණු කරගන්නයි මේ උත්සාහ කරන්නේ. එහෙනම් දුක අමතක කරන්න උත්සාහ කරන එක උත්සාහවත් මිනිස්සෙකුගේ ස්වභාවයක්. ඒක සම්මත ලෝකේ එක්තරා විදියක ජයග්‍රහයි පැත්තක් කියලා කතා කරන්න පුළුවන්. හැබැයි ධර්මයේ හරියටම තියුණු නුවණකින් විමසලා නැති කෙනෙකුට හිතෙන්න පුළුවන් මම මේ බුදුරජාණන් වහන්සේ වදාළ විදියටයි හිත හදාගෙන ඉන්නේ කියලා. එතකොට ඒ වගේම තමයි මේ දුකට පිළියමක් හොයන්නේ. දැන් දුකකින් පීඩා විඳිනකොට දුක නිසාම එයා මිරිකිලා ඉන්නකොට දුකෙන් මිරිකිච්ච වෙලාවක ඒ දුකට පිළියම් හොයන්නේ. මේ ඒ දුකට මොකක් හරි පිළියමක් හොයන්නේ.
එයා දුක අමතක කරන්න උත්සාහ කරන්නේ නැහැ. දුක හංගන්න උත්සාහ කරන්නේත් නැහැ. දුකේදී අඬන්නේ, වැළපෙන්නේ, කෑ ගහන්නේ, පපුවට අද්දෙන් ගහගන්නේ, යන්න එපා කියන්නේ මොකක්වත් නැහැ. ඒවත් යම් තාක් දුරට තියෙන්න පුළුවන්. නමුත් දුකට පිළියම් හොයන්නේ සබුද්ධික මිනිස්සු. සබුද්ධික මිනිස්සු දුකට පිළියම් හොයනවා. ඒක එක්තරා විදියක වැදගත් දෙයක්. ඒ දුකට පිළියම් හොයනකොට යාට බුදුරජාණන් වහන්සේව මුණ ගැහුණොත් ධර්මයේ හරහා එයා දියුණුව කරාම යනවා. දියුණුව කරාම යනවා. එතකොට දුකට පිළියම් හොයන්නේ බොහොම බුද්ධිමත් මිනිස්සු. බුද්ධිමත් මිනිස්සු. පින්වත්නි, එහෙම දුකට පිළියම් හොයන්නේ බුද්ධිමත් මිනිස්සු වුණාට කෝදෙන් ප්‍රඥාවන්තයෙකුගේ නියෝජනේ? දුකෙන් මිදෙන්න ඕන, මන් දුකෙන් මිදිය යුතුයි, දුකෙන් මිදීම සාක්ෂාත් කළ යුතුයි, දුකෙන් මිදීම සාක්ෂාත් කළ යුතුයි, දුකෙන් මිදීම පිණිස මම ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුයි, මම දුකෙන් මිදිය යුතුයි කියන අදහස ඉන්නේ ප්‍රඥාවන්ත මිනිසුන්ට. දුකෙන් මිදීමේ ක්‍රියාමාර්ගවලට එකතු වෙන්නේ ප්‍රඥාවන්ත මිනිහෙක්. දුකෙන් මිදුණු බවට තමා තුළ තහවුරු වෙච්ච ඥානයක් ගොඩනගා ගන්නේ ප්‍රඥාවන්ත මිනිස්සෙක්. අන්න ඒකයි ප්‍රඥාවන්තයෙක්ගේ වැඩපිළිවෙල. එයා දුක දුකේදී අඬන්නේ. එයා දුකේදී දුක හඟගන්නේ. එයා දුකේදී දුක අමතක කරලා අමතක කරලා ඉඳ උත්සාහ කරන්නේ. මොකද අමතක කරලා හිටියත් දුකයි මතක් වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඒ දුක අමතක කළත් ආයේ දුක ගලන එක නවතිනවද නැද්ද? දුක ගලන එක ගලනවමයි. නවතින්නේ. එතකොට යාට දුක කියනේ කාරණේ පදනම් කරගෙන පිළියම් හොයද්දී එයාට දුකෙන් මිදෙන මාර්ගය හම්බ වෙනවා නම් එයා බොහෝම තියුණු ප්‍රඥාවන්තෙක්. දුකෙන් මිදීම තහවුරු කරගන්නවා නම් ඒක ප්‍රඥාවන්තෙක්. අන්න ඒ දුකෙන් මිදෙන ප්‍රඥාවන්ත සුළුතරයක් වෙච්ච මිනිසුන්ගේ නියෝජනය කරන නියෝජිතයෙක් වෙන්න බලන්න. මොකද බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාලා, පින්වත්නි, තම තමා තුළ දුකෙන් මිදීම පිණිස ශක්තිමත් වෙන්න. එතකොට ඒ ශක්තිමත් වෙනවා නම් තමන්ගේ තමා තුළ ඒකට ලස්සන යෙදුමක් තියෙනවා. ඒකට ආයුධ හදාගන්න කියලා. ඒකට කියනවා තීන ආයුධානි කියලා. මහණෙනි, ආයුධ තුනකින් ශක්තිමත් වෙන්න කියනවා. අර දුකෙන් මිදීම පිණිස ප්‍රඥාවන්ත ශ්‍රාවකයෙක් නම් පළවෙනි එක තමයි සුතා උදං. ඒ කියන්නේ මේ දුකෙන් මිදීම පිළිබඳ හොඳට අහලා දැනගන්න. දුකෙන් මිදීම පිළිබඳ හොඳට අහලා ප්‍රඥාවන්ත කතාවක් ප්‍රඥාවන්තයෙක්ගෙන් අහලා දැනගන්න. එතකොට අපිට මේක අහගන්න වෙන්නේ ප්‍රඥාවන්තයෙක්ගෙන්, අපගේ භාග්‍යවතුන් වහන්සේගෙන්. එතකොට මම ප්‍රඥාවන්තයෙක්ගේ කතාව කියන්නේ මම පුද්ගලිකව ප්‍රඥාවන්තයි කියන එක නෙමෙයි. මම ඔබ ඉදිරියට මේ ධර්මය ඉගෙන ඉන්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේ මතු කළ ධර්මයේ සුතා උදං. එතකොට දුකෙන් මිදෙනවා කියන එක අපට ගෝචර නෑ. දුකෙන් මිදෙන්න ඕන කියන අදහසත්, දුකෙන් මිදීමේ දුක සකස් වෙන ආකාරයත්, දුකෙන් මිදෙන ස්වභාවයත්, දුකෙන් මිදීම පිණිස ඔබ තුළ ක්‍රියාමාර්ග විදිහට අනුගමනය කළ යුතු තත්ත්වයක් පිළිබඳ අපට ධර්මයෙන් අහගන්න. ඒක සුතා උදං කියලා කියනවා. සුතේ කියන ආයුධයක්. එක්තරා විදිහක දුකෙන් මිදීම කියන්නේ මහ විශාල යුද්ධයක් වගේ එකක්. ඒතකොට විශාල යුද්ධයක් වගේ තත්ත්වයක් තමයි අපි මේ ජයග්‍රහණය කරන්න යන්නේ. සුතා උදං. ඊළඟ එක තමයි පවිවේකා උදං. පවිවේකායුදය කියලා කියන්නේ කාය විවේකයේ, චිත්ත විවේකයේ, උපදි විවේකය සහිත ආයුධය. එතකොට දැන් දුකෙන් මිදීම පිණිස ප්‍රඥාවන්තයෙකුට කාය විවේකය අවශ්‍යයි. චිත්ත විවේකයත් අවශ්‍යයි. උපදි විවේකයත් අවශ්‍යයි. කෙලෙස් ඇති නොවන විදිහට විවේක සහිත භාවය. ඒක අවබෝධයේ නම් වූ, ඒ කියන්නේ මේ කෙලෙසුන් සමග කරන මහ බරපතල දුක සමග කරන බරපතල යුද්ධයෙන් මිදීම පිණිස, ඒ කියන්නේ දුක නිමා කිරීම පිණිස, දුකෙන් මිදීම පිණිස ඒ කාය විවේකයේ, චිත්ත විවේකයේ, උපදි විවේකයේ කියන එක ආයුධයක් විදිහට භාගතුන් හන්සේගේ ධර්මයේ සඳහන්. ඊළඟට පඤ්ඤා උදං. ප්‍රඥාව ලබා ගැනීම පිණිස ප්‍රඥා යුද්ධය තමා තුළ තියාගන්න කියනවා. ප්‍රඥාව කියන්නේ ආයුධයක්. ඒ ප්‍රඥාව නැමැති ආයුධය තිබ්බොත්
එයා කවදාවත් අනාථ වෙන්නේ නැහැ. ප්‍රඥාව කියන ආයුධය තිබ්බොත් එයා කවදාවත් අනාථ වෙන්නේ නැහැ. ඒ ප්‍රඥාව කියන ආයුධය ප්‍රඥාව කියන ආයුධය කියලා කියන්නේ මේ මේ දුක කියන්නේ ආස්වාදයටනේ. ආස්වාදේ ගෙනත් දෙන ලෝකය පදනම් කරගෙනමයි අපේ හිත තුළ දුක සකස් වෙන්නේ. ඒතර ආස්වාදේ කියන්නේ දුකට කියන අතිරේක පర్యాయ වචනයක්. නමුත් අපිට කවුරුත් කියන්නේ නැහැ ආස්වාදේ දුකක් කියලා. ආස්වාදේ දුකක් කියලා අපි දන්නවනම් ආස්වාදේ හොයන්නෙත් නැහෙනි පින්වත්නි. නමුත් එහෙනම් අපිට තේරෙනවා ප්‍රඥාවන්තයින් බොහොම හිගයි කියලා. ආස්වාදේ දුකක් විදිහට තේරෙනවා නම් ඒක සාමාන්‍ය කෙනෙකුට තේරෙනවට වඩා බොහොම වෙනස් කතාවක් ප්‍රඥාවන්තයෙක්ගේ කතාවක් නේ. එතකොට මේ ප්‍රඥාවන්තයෙකුට පේනවා මොකද්ද ආස්වාදයේ වනාහි දුකක් බව. එතකොට ආස්වාදයේ දුකක් වෙන්නේ ආස්වාදයේ ගෙනත් දුණු ලෝකේ අනිත්‍ය වෙන නිසා. ආදීනව සහිත නිසා. ඒ නිසා මේ ආස්වාදයේ ගෙනත් දුණු ලෝකෙන් මිදෙන්න ඕම නිස්සාරණේ. ඒ කියන්නේ දුකෙන් මිදෙන්න ඕන. දුක අරගෙන ඉන ලෝකයේ කෙරෙහි චන්දරාගයේ තිබ්බොත් ඒක සතුටෙන් පිළිගත්තොත් තමයි දුක සතුටෙන් පිළිගත්තා වෙන්නේ. එතකොට දුක ඇතිවෙන හේතුව කෙරෙහි දුක ඇතිවෙන සංසිද්ධීන් කෙරෙහි චන්දරාගයේ දුරු කරගෙන අපි ලෝකය පරිහරණය කරන්න ගියොත් අපේ හිතට දුක ගලන එක සම්පූර්ණයෙන් නවත්තන්න පුළුවන්. ඒක නිස්සාරණේ කියලා කියනවා. එතකොට මේක මේ ආස්වාද සහිත ලෝකය ගැනත් එබඳු ලෝකයේ ආදීනව සහිත බවත් ආදීනව සහිත ලෝකයකින් ආස්වාදයෙන් මුසපත් නොවි එකෙන් මිදෙන්න ඕන කියන එකත් ඒක ප්‍රඥාවන්තයෙක්ගේ වැඩපිළිවෙලක් නිස්සරණයට එකතු වීම. ඒ විදිහට හිතෙන්නේ හැමෝටම. බොහෝම සුළුතරයක් දක්ෂ ශ්‍රාවකයන්ට තමයි මේ චින්තනය හුරු කරගන්න හිතෙන්නේ. එතකොට එහෙම ඒ කාරණේ පදිනම් කරගෙන නිස්සරණයට එකතු විය යුත්තේ අනිත්‍ය අනිත්‍ය වටේ හැටියට හඳුනගත්තොත්, දුක දුක හැටියට හඳුනගත්තොත්, අනාත්මය අනාත්මය හැටියට හඳුනගත්තොත්, කලකිරිය යුත්ත කලකිරිය යුත්තක් විදිහටම හඳුනගත්තොත්, විරාගය ඇති කරගත යුතු තැන විරාගය ඇති කර ගැනීම වශයෙන්ම හඳුනගත්තොත්, නිරුද්ධ වී යන ලෝකයේ නිරුද්ධ වී යන ආකාරයටම හඳුනගත්තොත්, මිදිය යුතු ලෝකයේ මිදිය යුතු බවටම හඳුනගත්තොත්, හඳුනාගෙන විතරක් නෙමෙයි යා මිදුනොත් ඒ ඔක්කොම අයිති ප්‍රඥාවට. ඒ ප්‍රඥා කියන ආයුධේ නැත්තම් යා එක තැනක හිර වෙනවා. යා කවදාවත් දුකෙන් මිදීමක් යා තුල දකින්න ලැබින්නේ. එනිසා මෙන්න මේ ආයුධ තුන හදාගත්තොත් එයාට දුකෙන් මිදීමේ ශිල්පීය කුසලතාවේ මතුවෙනවා. ශිල්පීය කුසලතාවේ මතුවෙනවා. හැබැයි මේ ශිල්පීය කුසලතාවේ මතු කරගන්නවා නම් පින්වත්නි සාමාන්‍ය ලෝකයේ தත්ත්වයේ අභිභවාගී අනුත්තරීය ස්වභාවයන් තුනකටත් එකතු වෙන්න ඕන. අනුත්තරීය ස්වභාවයන් තුනකට එකතු වෙන්න ඕන. ඒතර මේ අනුත්තරීය ස්වභාවයන් තුනට එකතු වෙන්නේ නැතුව අපට මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ඇයි අපිට මේ ප්‍රශ්නේ විසඳන්න බෑ? මේ ප්‍රශ්නේ විසඳගන්නේ අයෝමය ශිල්පය අපි දන්නේ නැහැ. ඒකට අදාළ අයෝමය ශිල්පය අපිට තේරෙන්නේ නැහැ. මොකද අපිට අපේ ප්‍රඥාව එච්චර දියුණු නැහැ. ඒ ප්‍රඥාවේ දියුණුම කෙනාට අපි හඳුන්න නමකත් බුදුරජාණන් වහන්සේ කියලා. භාග්‍යවතුන් වහන්සේ කියලා. ඒ නිසා අපට යම් කෙනෙක්ගේ උදව්ව ගන්නම වෙනවා. හැබැයි උදව්ව ගන්න අවශ්‍ය වෙන්නේ පින්වත්නි මේ ශිල්පය ඉගෙන ගන්න මේ අයෝමය ශිල්පය ඉගෙන ගන්නයි. දුකෙන් මිදීම පිණිස. ඒකනේ ප්‍රඥාවන්ත මිනිහගේ වැඩපිළිවෙල. ඒතොර ඒ අයෝමය ශිල්පය ඕන්නේ දුක විඳ විඳ ඉන්න ඕන නම් මෙහෙම ශිල්පයක් ඕන්නේ. දුක හංගගෙන ඉන්න ඔබට උමනාවක් තියෙනවා නම් ඔය ධනාත්මක චින්තනය වගේ චින්තන රටාගෙන ලෝකේ බටහිර විද්‍යාවයි බටහිර දර්ශන අරෝමයව කියනවා ඒවත් එකතුනාම හරි. දුක අමතක කරන්න උත්සාහ කරන මිනිස්සු වෙනවා නම් ඉතින් ඒකට අදාළ පොඩි පොඩි වැඩපිළිවෙළවල් ලෝකේ කියලා දෙනවා. ඒවා ඉතින් එජු ගුණ සංකීර්ණේවත් නෙමෙයි අමාරු ඒවත් නෙමෙයි. ඒවා පොඩ පොඩ කරගත්තාම හරි. හැබැයි ඉතින් දුක ගලන එක නම් කවදාවත් නවතින්නේ නැහැ. මම කියන්නේ මූලික වශයෙන්ම දුකට පිළියම් හොයන ශ්‍රාවකයෙක් වෙන්නේ ඒක දුක පිළියම් හොයන එක ප්‍රඥාවන්තයෙක්ගේ මේක නෙමෙයි ප්‍රඥාවන්තයෙක්ගේ දුකෙන් මිදෙන එක. එතකොට දුකෙන් පිළියම් හොයන එක බුද්ධිමත් ශ්‍රාවකයෙක්ගේ ස්වභාවයක්. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක්ගේ ස්වභාවය කියලා කිව්වොත් ඒක කිසි වරදක් නැහැ. නමුත් අපි උත්සාහ කරන්න ඕන ප්‍රඥාවන්තයේ බුදුරජාණන් වහන්සේ දුක පිළිබඳව පිළිපදින්නේ කෙබඳු ආකාරයෙන්ද කියන ක්‍රමයට අනුව අපේ හිත ඉතාම විමසිලිමත්ව විමසුම් නුවණකින් විමර්ශනයකට බලන්න. දැන් ප්‍රඥාවන්තයෙක් දුකෙන් මිදෙන්නනේ බලන්නේ. එතන දුකෙන් මිදෙනවා නම් දුකෙන් මිදීමේ ශිල්පේ මට ගෝචර නැහැ. මොකද මගේ ප්‍රඥාව එච්චර තියුණු නැහැ.
ඉනිසා බුදුරජාණන් වහන්සේගේ දේශනාව තියෙන මේ අනුත්තරීය ස්වභාවයන් තුනකට ඒ පුද්ගලයා එකතු වෙන්න ඕන. පළවෙනි එක තමයි බුදුරජාණන් සමත් බුද්ධ දේශනාව තියෙන මේ දස්සානුත්තරීය ස්වභාවයකට එකතු වෙන්න ඕන. දර්ශනීයෙන් අනුත්තරීය ස්වභාවයට එකතු වෙන්න ඕන. එතකොට දර්ශනීයෙන් අනුත්තරීය ස්වභාවයට එකතු වෙන්න ඕන. එතකොට මේ එතකොට දැන් දස්සානුත්තරීය කියලා අනුත්තරීය සූත්‍රයේ තියෙනවා දකින දේ අතර ශ්‍රේෂ්ඨම දැකීම බුදුරජාණන්සේ දැකීම කියලා. දැන් මෙතන අපි ඒක නිමී ගන්නෙ. මෙතන අපි ගන්නේ දස්සානුත්තරීය කියලා. ඒ විදිහට දැන් බුදුරජාණන් වහන්සේ දැක ගන්න තියෙන්නේ කොහොමද? එතකොට බුදුරජාණන් දස්සානුත්තරී අනුත්තරීය දර්ශනය අතර දකින දේ අතර ප්‍රබලම දැක්ම මොකද්ද? බුදුරජාණන්සේ දැකීම. ඉතින් කෝ බුදුරජාණන්සේ අද? බුදුරජාණන්සේ නෑ. බුදුරජාණන්සේ නැත්තම් කොහොමද බුදුරජාණන්සේ දකින්නේ? ආ එහෙනම් ලංකාවේ ලස්සනට ඉදිවෙච්ච පිළිම තියෙන ආරාම වලට අපි යමු. මිනිස්සු එකතු කරගෙන චාරිකා විදියට බස් අරගෙන වෑන් අරගෙන කෑම බීම හදාගෙන යමු. ඒවනි ලංකාවේ මිනිස්සු කරන්නේ නෑ පින්වත්නි. ලෝකෙ සැබෑම දර්ශනීය අනුත්තරීය භාවයේ මතුවෙන්නේ යම් කෙනෙක් පටිච්ච සමුප්පාදය දැක්කොත් විතරයි. ඒ පටිච්ච සමුප්පාද දැක්ම හදාගත්තොත් ඒක තමයි දස්සානුත්තරීය. මොකද පටිච්ච සමුප්පාද දර්ශනීය මත යාගේ මිත්‍යා දෘෂ්ටිගත වීම කඩාගෙන යනවා. එතකොට යා ධර්මීය දකින්නවා. එතකොට යා ධර්මීය දකින්නවා. එතකොට යා ධර්මීය දකින්නකොට ධර්මීය දකින්න ශ්‍රාවකයා විසින් බුදුරජාණන් වහන්සේ දකින්නවා. ඔන්න ඔය පිළිවෙලට අපට පුළුවන් දස්සානුත්තරීය தത്വයට එකතු වෙන්න. එතකොට මේ දස්සානුත්තරීය தত্ত্বය කියලා මෙතන කතා කරන්නේ පුද්ගලයා තුළ ගොඩනගෙන එක්තරා විදිහක සම්මාදිට්ඨිකත්වයක්. ඒ කියන්නේ තමා තුළ ගොඩනගෙන ආර්ය සත්‍ය පිළිබඳ ඥානාන්විත භාවයක්. දුක දුක හැටියටත්, දුක්ඛ සමුදය දුක්ඛ සමුදය හැටියටත්, දුක්ඛ නිරෝධය නිරෝධය හැටියටත්, මාර්ගය මාර්ගය හැටියටත් එක්තරා අවස්ථාවක ශ්‍රාවකයා ඒ ස්වභාවය හඳුන ගන්නවා නම් ඒ හඳුනා ගැනීම දස්සානුත්තරීය කියන ස්වභාවයට අයිති පරාසය කියලා අපට කතා කරගන්න පුළුවන්. ඒ දස්සානුත්තරීය ශ්‍රාවකයා විසින් ඊළඟට මේ කර අනුත්තරීය සූත්‍රයේ කියන අනුත්තරී කාරණා හය හැම නෙමෙයි මෙතන ගන්නේ. මෙතන අපි මුල් කරගන්නේ අර පුද්ගලයා තුළ සුතායුදය, පවිවේකායුදය, පඤ්ඤායුදය කියන මේ ආයුධ තුන අවශ්‍යයි දුකෙන් මිදෙනවා නම්. දුකෙන් මිදෙනවා නම් මොකද දුකෙන් මිදීමේ ශිල්පය අපට ගෝචර නෑ. ඒක අයෝමය ශිල්පයක්. ඒක බුදුරුන්ගේ සිතේ උපන් අයෝමය ශිල්පයක්. උන්වහන්සේලා කරුණාවෙන් අපට ඒක කියලා දුන්නා. එච්චරයි. බුදුරජාණන් වහන්සේලා බොහොම කරුණාවකින් මේ අයෝමය ශිල්පය ගැන අපට කියලා දුන්නා. එතකොට මේ ආයෝමය ශිල්පය තුළ පඤ්ඤායුදය නම් වූ ප්‍රඥාව නම් වූ ආයුධය තුළින් තමයි දුකෙන් මිදීමේ ක්‍රියාමාර්ග කරා එකතු වෙන්න තියෙන්නේ. එතකොට ප්‍රඥාවන්ත ශ්‍රාවකයෙක් තුළ අනුත්තරීය තත්ත්වයන් තුනකට එකතු වෙන්න ඕන. මොකක්ද? දස්සානුත්තරීය. දස්සානුත්තරීය කියලා කියන්නේ දකිනවා කියන එක. දකින දේ අතර උත්තරීතර තත්ත්වය බුදුරජාණන් වහන්සේ තමන්ට මුණ ගැහිීම. එතකොට බුදුරජාණන් වහන්සේ මුණ ගැහිය යුත්තේ ඇසට නෙමෙයි. ඇසට මුණ ගැහින්නෙත් නෑ අද. එතකොට ඇසට බුදුරජාණන් වහන්සේ හමු වේවි කියලා අපි හිතාගෙන ඉන්නවා නම් ඒක තරම් මෝඩ අදහසකුත් නෑ තව. ඇසට බුදුරජාණන් වහන්සේ කොහෙද මුණ ගැහින්නේ? ඇසට පිළිම හම්බ වෙනවා. පිළිම වලින් බුදුරජාණන් වහන්සේ දැක ගන්න අමාරුයි. මොකද අපි පිළිමේ සංස්කෘතික කතාවක් නිසා පිළිමේ බුදුරජාණන් වහන්සේ සිහි කර ගැනීමේ අර්ථයෙන් අපට උපකාර කරන නිසා ඒකත් අපට බොහොම වැදගත් අවස්ථාවක්. බොහොම වැදගත් දෙයක්. නමුත් අවබෝධය කරා යන දුකෙන් මිදෙන ප්‍රඥාවන්තයෙක්ගේ වැඩපිළිවෙල ගැන අපි කතා කරන නිසා පිළිමේ දැකීමකින් පමණක් මේ කතාව නිමා කළ නොහැකි. මේ සාකච්ඡාව හමාර කළ නොහැකි. මේ දේශනාව නිමා කරන්න හිද්දෙන්නේ නැහැ. හේතුව තමයි දස්සානුත්තරීය ඒ දර්ශනීයෙන් අනුත්තරීය தත්වේ නම් වූ බුදුරජාණන් වහන්සේ දැක ගන්න තියෙන එක දර්ශනීයෙන් දකින්න ඕන. දර්ශනීයෙන්. එතකොට දර්ශනීයෙන් බුදුරජාණන් වහන්සේ දකින්නේ කොහොමද? දර්ශනීයෙන් දකින්න දෙන්නේ පටිච්ච සමුප්පාදයේ හරහා. එතකොට පටිච්ච සමුප්පාදයේ දකින්නකොට පටිච්ච සමුප්පාදයේ දකින්න ශ්‍රාවකයා තුළ ධර්මීය හඳුනා ගැනීම, ධර්මයේ දැකීමක් ඇති වෙනවා. ධර්මයේ දැකීම මත බුදුරජාණන් වහන්සේයාට මුණ ගැහෙනවා. බුදුරජාණන් වහන්සේයා වෙනුවෙන් ආමන්ත්‍රණය කරනවා. බුදුරජාණන් වහන්සේයා වෙනුවෙන් කරන සාකච්ඡාවට යට එකතු වෙන්න පුළුවන්. එයාගේ ඇතුළත බුදුරජාණන් වහන්සේයාට මුණ ගැහිය තියෙනවා. ඇතුළතින් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිච්ච කෙනෙකුට ඇස්මානේ පිළිමේ මුණ ගැහිය යුතුමද?
ඇස්මානී පිළිමේ සම්මුඛ විය යුතුමද? එහෙම නෑ පින්වත්නි. එහෙම නෑ. පිළිමය ඇස්මානී තියෙන එකත් බොහොම වැදගත්. පිළිමේ ඇහිමානී තියෙන එකෙන්ම දසානුත්තරී කියන தત્ත්වය සම්පූර්ණ කරගන්න පුළුවන්ද? ඒක කවදාවත් කරගන්න පුළුවන් කමක් නෑ. කරගන්න බෑ. ඊළඟට අනුත්තරීය தત્ත්වය තමයි පටිපදානුත්තරීය. පටිපදානුත්තරීය කියන්නේ මෙන්න මේ අනුත්තරීය தત્ත්වයන් තුනට යම්ම වෙලාවක අර්ථයක් එකතු කරගත්තොත් එයා පින්වත්නි දුකෙන් මිදෙනවා. එයා තමයි ලෝකේ සැබෑම ප්‍රඥාවන්තයා කියලා අපි කතා කරන්නේ, භාවිතා කරන්නේ, හඳුනාගෙන තිබෙන්නේ. සැබෑම ප්‍රඥාවන්තය. පටිපදානුත්තරීය. එතකොට එයා ප්‍රතිපදා සහිත වෙනවා. ප්‍රතිපදාව අතර අනුත්තරීයම ප්‍රතිපදාව තමයි පින්වත්නි මජ්ක්‍ධිමා ප්‍රතිපදාව. ඒක තරම් ලෝකේ ප්‍රතිපදාවක් නැහැ. ලෝකේ නොඑක් ප්‍රතිපදා තියෙනවා. කාමසුකල්ලිකානු යෝගයේ ප්‍රතිපදාවක්, අත්තකිල මතානු යෝගයේ ප්‍රතිපදාවක්, දේවවාදයට අදාළ ආචාර ධර්ම ප්‍රතිපදාවක්, කර්මවාදයට අදාළ ආචාර ධර්ම ප්‍රතිපදාවක්, බුද්ධිවාදයට අදාළ ආචාර ධර්ම ප්‍රතිපදාවක්, අනුභූතිවාදයට අදාළ කතාව ප්‍රතිපදාවක්, සාන්දෘෂ්ටිකවාදයට අදාළ ප්‍රතිපදා, මාස්වාදයට අදාළ ප්‍රතිපදා, මේ වගේ ලෝකයේ දාර්ශනික ප්‍රතිපදා කතා කරලා තියෙන ඔක්කොම ස්වල්ප වශයෙන්වත් ලොකු අර්ථයක් මතුවෙන්නේ නැහැ සමහර ප්‍රතිපදා දිහා බැලුවම. නමුත් ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ මහ ලොකු ප්‍රතිපදාවක් කියලා. ලෝකයේ ප්‍රතිපදානුත්තරීය පටිපදානුත්තරීය தત્ත්වය තමයි දැන් අර ධර්මයේ පටිච්චසමුප්පාදයේ හරහා ධර්මයේ දැකලා ධර්මයේ හරහා බුදුරජාණන් වහන්සේ දැකපු සැබෑ දස්සානුත්තරීය ශ්‍රාවකෙක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ යම් ප්‍රතිපදාවක් ඇතනම් මේ ප්‍රතිපදාව සමග සුසංයෝගයක්, එකතු වීමක්, සංයෝග වීමක් ඒ ශ්‍රාවකයා තුළ දකින්න ලැබෙනවා. එබඳු සංයෝග වීමක් දකින්න ලැබෙන ශ්‍රාවකයා තුළ ප්‍රතිපදා සහිත භාවයක් මතුවෙනවා. පටිපදානුත්තරීය. එතකොට ප්‍රතිපදා සහිත ශ්‍රාවක භාවයක් මතුවෙනකොට මේ පටිපදා සහිත ශ්‍රාවක භාවයේ පදනම් කරගෙන එයා පිළිවෙත් පුරන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ දැන් මොකද එයාට උවමනා මොකද්ද? දුකෙන් මිදෙන්නනේ. ප්‍රඥාවන්තයෙක් දුකෙන් මිදෙනවනේ. එයා දුක හංගන්නෙත් නැහැ, දුකේදී අඬන්නෙත් නැහැ, දුක අමතක කරන්න උත්සාහ කරන්නෙත් නැහැ, දුකෙන් පිළියම් හොයාගෙන එයාට තේරෙනවනේ දුකෙන් මිදෙන්න ඕන කියලා. දුකෙන් මිදීම පිණිස පිළිවෙත් පටිපදානුත්තරීය තත්ත්වයක් එනවා. දුක දුක හැටියට අඳුන ගන්නවා. මොකද්ද දුක? මේ ස්කන්ධ ලෝකයේ දුක. මේ ස්කන්ධ ලෝකයේ දුක හටගන්නේ කොහොමද? අවිද්‍යාවෙන්, තණ්හාවෙන් මේ දුක හට ගන්නවා. මේ ස්කන්ධ ලෝකයේ දුකෙන් හිතෙන් මිදෙන්නේ කොහොමද? අවිද්‍යාව, තණ්හාව නිරුද්ධ කිරීමෙන් දුකෙන් මිදෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග කුමක්ද? මේ බෝධිපාක්ෂික ධර්ම ක්‍රමානුකූලව දියුණු කරගෙන ඉදිරියට යාම. මේ විදියට ඒ ශ්‍රාවකයා දකිනකොට ප්‍රතිපදාවට අනුගත වෙනවා. ප්‍රතිපදාවට අනුගත. ප්‍රතිපදාව තුළ තහවුරු වීම පිණිස එයාට තවත් කළ යුතු දේවල් තියෙනවා. එතකොට ප්‍රතිපදාව තුළ තහවුරු වීම තමයි පින්වත්නි අපි කතා කරන්නේ චිත්ත විමුක්තිය කියලා. චිත්ත විමුක්තිය කියලා. ප්‍රතිපදාව තුළ තහවුරු වීම තමයි පින්වත්නි අපි හඳුන්වන්නේ පඤ්ඤා විමුක්තිය කියලා. එතකොට මේ චිත්ත විමුක්තිය, පඤ්ඤා විමුක්තිය පිණිස මූලික වශයෙන් යා උපේක්ෂා සහිත විමුක්ති ස්වභාවයකට එකතු වෙන්න ඕන. ඒ වෙනුවෙන් යාට කරන්න දේවල් ටිකක් තියෙනවා. එතකොට චේතෝ විමුක්තිය, පඤ්ඤා විමුක්තිය පිණිස භාවිතා බහුලීකතා, භාවිතා කළ යුතු, බහුලීකృత කළ යුතු දේවල් ටිකක් තියෙනවා. එතකොට එයා මූලික වශයෙන් මේ පවතින උද්වේගය අතහැර දමා චින්තනය තුළ මධ්‍යස්ථ භාවයක් හදාගන්න ඕන. ඒ මධ්‍යස්ථ භාවයක් හිත හදාගත්ත තැනක තමයි ඒ පුද්ගලයාට පින්වත්නි චිත්ත විමුක්තිය පිණිස ක්‍රියාමාර්ග වෙනුවෙන් එකතු වෙන්න පුළුවන්. දැන් ධර්මීක තැනක තියෙනවා කොහොමද? උපෙක්කාහිකෝ මේ ආවුසෝ චේතෝ විමුක්තිං භාවිතා බහුලීකතා යානිකතා වත්තුකතා අනුට්ටිතා පරිචිතා සුසමා රද්ධා අතච පන මේ රාගෝ චිත්තං පරියාදාය තිට්ඨති සෝමා හේවන්තිස්ස වචනියෝ මා යස්මා ඒවං වච්ච මා භගවන්තං අබ්භාචික්කි. මොකද්ද මේ? බුදුරජාණන් මතක් කරනවා. හැබැයි මේක නම් සාරිපුත්තහන් වහන්සේ පැහැදිලි කරන්නේ ඇවැත්නි මා විසින් උපේක්ෂා විමුක්තිය, චිත්ත විමුක්තිය දියුණු කරන ලදී. ඉතින් උපේක්ෂාව පදනම් කරගෙන හිත මිදෙන්න ඕන. හැබැයි අපිට උවමනාව තියෙන සිත සම්පූර්ණයෙන් මුදවා ගන්නයි. ඒක මේ බහුල කළ යුතු තත්ත්වයක් වෙනවා. භාවිතා බහුලී කතා.
යානි කතා වත්තු කතා අනුටිතා පරිචිතා සුසමාරද්දා ඒක බහුල වශයෙන් ප්‍රගුණ කළ යුතුයි සැනකින් නැගී යකි යානයක් මෙන් ප්‍රගුණ කළ යුතුයි ඒක හැම වෙලාවෙම උපේක්ෂාවකට හිතපත් කරගන්න ඕන මොකද ඇලීම් ගැටීම් වලට හිත වැටෙන්න පුළුවන් ඕනෑම වෙලාවක මැනවින් නැගී යානි කතා යානි මැනවින් නැගී හිට නැගී යා හැකි යානයක් වගේ ප්‍රගුණ කරගන්න ඕන මැනවින් ප්‍රගුණ කරගන්න ඕන මැනවින් සිතේ පිහිටුවා ගන්න ඕන අනුටිතා පරිචිතා සුසමාරද්ධා ඒ වගේම මැනවින් ප්‍රගුණ කරගන්න ඕන සුසමාරද්ධා ඒ වගේම ඒ විදියට මැනවින් සිතෙහි පිහිටුවාගෙන පුරුදු කරලා මැනවින් ප්‍රගුණ කරපු තැනක ඒ එබඳු උපේක්ෂාවක් තුල තමන්ගේ රාගය සිත යටපත් කරනවා. ඒ කියන්නේ රාගයෙන් බැටකනවා නම් ඒ ස්වභාවය යටපත් වෙලා යනවා. එතකොට දේශයෙන් හිත බැටකනවා නම් ඒ ද්වේෂයෙන් බැටකන తත්වයේ යටපත් වෙලා යනවා. එතකොට මේ යටපත් වෙන තැනක පවතින සිත තුල ඒ කියන්නේ රාග දේශ යටපත් වෙච්ච තැනක පවතින ස්වභාවයක් හැටියටයි අපි මෙතන උපේක්ඛා චිත්ත විමුක්තිය හඳුන්වන්නේ උපේක්ෂාව නිසා රාගදේශයන් යට ගිහින් තියෙනවා. එතකොට මේ උපේක්ෂා චිත්ත විමුක්තිය නිසාම ඒ උපේක්ෂා චිත්ත විමුක්තිය තුල රාගයෙන් හිත අයින් වෙලා රාගයෙන් හිත මිදිලා ද්වේෂයෙන් හිත මිදිලා ඒක මනවින් නැගී සිටිය හැකි යානයක් වගේ හිත පුහුණු කරගන්න ඕනේ යානි කතා. ඊට පස්සේ මනවින් ලැඟ සිටිය හැකි බිමක්මින් පුහුණු කරගන්න ඕන. ඕනෑම වෙලාවක ඒ தത്വයට එකතු වෙන්න පුළුවන් විදියට උපේක්ෂාව දියුණු කරන්න ඕන. එතකොට ඉබඳු පුද්ගලයේගේ හිත තුල රාගය යටවෙන්න පටන් ගන්නවා. රාගයෙන් බැටකන ස්වභාවයක් තිබ්බනම් ඒ ස්වභාවයෙන් අයින් වෙනවා. හැබැයි ඒකට අපි කියනවා උපේක්ඛා චිත්ත විමුක්තිය කියලා. හැබැයි මේ උපේක්ෂා චිත්ත විමුක්තිය තුලට එකතු වෙච්ච ශ්‍රාවකයා කියලා කියන්නේ චිත්ත විමුක්තිය කියන්නේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු අකුප්පාචේතෝ විමුක්තිය කියන தත්ත්වේ නෙමෙයි. හැබැයි අර தත්ත්වේ පුහුණු කරන එක මනවින් නැගී සිටිය මනවින් නැගී සිටිය හැකි ආකාරයකින් එක පුහුණු කරගන්න එක මූලික වශයෙන් ප්‍රඥාගෝචර ශ්‍රාවකෙක් නොකැළඹීම පිණිස අවිස්සෙන් නැතිවීම පිණිස ඒ මොහොතේ හිත තුල අරබුදේ කරා එකතු නොවීම පිණිස ඒ පුද්ගලයා තුල මතුවෙච්ච උපේක්ෂා සහිත භාවයට විශාල රැකවරණයක් විශාල අනුග්‍රහයක් විශාල උපකාරයක් පින්වත්නි විශාල උපකාරයක් එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා යම් ආකාරයක උපේක්ඛා විමුක්තියක් ඇද්ද නිස්සරණං හේතු ආවසෝ රාගස්ස යදිදං උපේක්ඛා චේතෝ විමුක්තින් ඒ කියන්නේ යම් වෙලාවක උපේක්ෂා චිත්ත විමුක්තියක් ඇද්ද ඒ උපේක්ෂා චිත්ත විමුක්තිය කියලා කියන්නේ රාගෙන් නිදහස් වෙච්ච ස්වභාවයක් රාගෙන් සම්පූර්ණයෙන් නිදහස් වෙච්ච ස්වභාවයක් නෙමෙයි එතකොට යම් කිසි ආකාරයක හිත දියුණු කරන කෙනෙක් හිත වඩන කෙනෙක් තුළ ඉබඳු උපේක්ෂා සහිත භාවයකට එකතු වෙන්න පුළුවන් හැබැයි ඉබඳු උපේක්ෂා සහිත භාවයක් අවබෝධය කියලා අපි රැවටෙන්න හොඳ නැහැ අවබෝධයේ පවතින්නේ අකුප්පා චේතෝ විමුක්තිය තුළ අකුප්පා චේතෝ විමුක්තිය අයමන්තිමා ජාති නත්ති දහනි පුනබ්බව එතන තමයි නැවත පුනර්භවයක් පැනවෙන්නේ නැති තැන පින්වත්නි පුනර්භවයක් පැනවෙන්නේ නැති විදිහටම තමන්ගේ හිත තුළ මතුවන ආධ්‍යාත්මික ප්‍රවේශය එතකොට අර විදිහට අපි ක්‍රමානුකූලව හිත පුහුණු කරගත්ත තැනක කෙලෙස් බොහෝ කොට යටපත් කරගන්න පුළුවන් ඒක අපි සම්මා සමාධිය කියලා කතා කරනවා එබඳු කෙලෙස් රාගය තුලින් නිදහස් වුණු චිත්ත ස්වභාවයක් තුලදී අප කළ යුතු දෙයක් තියෙනවා. ඒ අප කළ යුතු දේ තමයි එබඳු සිතක් තුල වාසය කරමින් අපි අර දුකම නැවත විමසන්න ඕන. මොකද්ද අපි මෙතන දුක හැටියට තේරුම් ගත්තේ තමන්ගේ ස්කන්ධ දුක, පංචස්කන්ධ දුක. ඒ දුකම වෙන්වෙන් වශයෙන් විමස විමසා උපේක්ෂා සහිත සිතකින් බැලිය යුතුයි. දැන් රාගයෙන් බැටකන්නේ නැති සිතක් පවතින නිසා ඒකට සම්මා සමාධිය අපට උදව් කරලා තියෙන නිසා සම්මා දිට්ඨිය තුල දුක දුක වශයෙන් දුක්ඛ සමුදය සමුදය වශයෙන් නිරෝධේ නිරෝධේ වශයෙන් මාර්ගේ මාර්ගේ වශයෙන් හඳුනාගත් තැනක එබඳු හඳුනාගත් ශ්‍රාවකෙක් විදියට හිත පුහුණු කරනකොට උපේක්ඛා චිත්ත විමුක්තිය වන්නු සොඳුරු තත්වයක් උපදිනකොට එතන ඒ ශ්‍රාවකයාගේ හිත රාගයෙන් නිදහස්.
ඉතින් රාගයෙන් නිදහස් නම් ප්‍රශ්නේ ඉවරයිනේ කියලා කෙනෙක් හිතන්නත් පුළුවන්. රාගයෙන් නිදහස් නම් ප්‍රශ්නේ ඉවරනේ. රාගයෙන් නිදහස් වුණාට රාගය සම්පූර්ණයෙන් නිදහස් නෑ. නමුත් එයා දක්ෂ ශ්‍රාවකයෙක්. මොකද එයා මේ උපේක්ෂා චිත්ත විමුක්තිය උපේක්ඛාහිකෝ මේ ආවුසෝ චේතෝ විමුක්ති භාවිතා බහුලීකත. ඒක භාවිතා කරලා බහුලීකృత කරලා කොහොමද ඒක භාවිතා බහුලීකృత කරලා තියෙන්නේ? සැනකින් නැගී හැටි යානයක් වගේ. යානි කතා. සැනකින් නැගී යා හැකි යානයක් වගේ. මනවින් läග සිටියේ හැකි බිමක් වගේ. මනාව ඉන්න පුළුවන් තැනක් වගේ. යානි කතා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන වත්තු කතා අනුටිතා පරිචිතා සුසුමාරද්දා. ඒ විදිහට එයා නිතර නිතර ඒක පුහුණු කරලා ඒක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙයි පුහුණු කරන්නේ. මේ පුහුණු කිරීම තමයි අපි ඔය සම්මා සමාධිය කියලා කතා කරන්නේ. සම්මා සමාධියටපත් වීම කියන්නේ නිවන නෙමෙයි. සම්මා සමාධියටපත් වෙලා ආයෂ්ඨාංගික මාර්ගයේ කියන්නේ පටිපදානුත්තරීය තත්ත්වයේදී අපි කතා කරනවා සම්මා ඥාන සම්මා විමුක්ති කියලා. හැබැයි අර ඒ විදිහට ඒ ශ්‍රාවකයා තුල දැන් බුද්ධ දේශනාවට අනුව ආවුසෝ රාගස්ස යදිදං උපේක්ඛා චේතෝ විමුක්තිං සම්පූර්ණින් රාගයෙන් නිදහස් වීමක් නැහැ. හැබැයි ඒ චිත්ත විමුක්තිය තුල රාගයෙන් නිදහස් වෙච්ච ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවයට පත් වුණාට පස්සේ එතනින් එහාට තවත් අඩියක් තියෙන්න ඕන. අපි දසාංගයේ හි සමන්නාගතෝ කියලාකට කියන අංග 10කින් යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගයක් තියෙනවා. මොකද්ද සමාධියෙන් පස්සේ උපදින්නේ? සමා සමාධියෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්පූර්ණයි. හැබැයි සම්මා සමාධිය අභිබවා ගිහින් ආර්ය අෂ්ටාංගික මාර්ගයට එකතු වෙන ශ්‍රාවකයෙක් සම්මා සමාධියට එකතු වෙනවා නම් ඒ සම්මා සමාධියට එකතු වෙච්ච ශ්‍රාවකයෙක් විසින් සම්මා ඥානිය දියුණු කරපු ඥානයකින් එයා බලන්න ඕන මේ දුක කියන්නේ ස්කන්ධ දුකමයි. දුක්ඛ සමුදය කියන්නේ ස්කන්ධ දුකේම හට ගැනීම කුමක් මතද ඇති වෙන්නේ? අර දියුණු කරපු සමාධියකින් උපේක්ෂා සහිත මට්ටමක් තුල හිත තුල පවතින తాවකාලික නිකලෙස් භාවයක් නිතන තියෙන්නේ. කෙලෙස් නැහෙනි. ඒ බඳු නිකලෙස් භාවයක් තුල පිහිටා නිකලෙස් භාවයේ ස්ථාවර වීම පිණිස එයා ඒ බඳු හිතකින් තමාව විමසන්න ඕන. ඒකනේ මං කිව්වේ බනහල වැඩක් නැහැ තමන් වහගන්න බැරි නම් කියලා. දැන් තමන් වහගන්නවා. පොත කියවලා වැඩක් නැහැ තමන්ව පොත හරහා කියවගන්න බැරි නම් කියලා මේ දේශනාව පටන් ගනිද්දිම කිව්වේ ඒකයි. පොතහ පොත කියවලා ගත්ත දේෙන් දැන් තමන්ව කියවනවා. මා තුළ පංචස්කන්ධ දුක නිරතුරුව හටගන්නවා. ඒ පංචස්කන්ධ දුක හටගන්නේ කුමක් නිසාද? රූපය හටගන්නේ කුමක් නිසාද? වේදනාව හටගන්නේ කුමක් නිසාද? සංඥාව හටගන්නේ කුමක්? මේ විදිහට වෙන වෙනම බලන රූපය හටගන්නේ ආහාර ප්‍රත්‍යයෙන්, වේදනාව හටගන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්, සංඥාව හටගන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්, සංකාර හටගන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්, විඥාණය හටගන්නේ නාම රූප ප්‍රත්‍යයෙන්. මේ විදිහට ඇතිවෙන හේතුව බලනවා. එන රූප නිරෝධය කියලා කියන්නේ ආහාර නිරෝධය, වේදනා නිරෝධය කියලා කියන්නේ ස්පර්ශ නිරෝධය, සංඥා නිරෝධය කියන්නේ ස්පර්ශ නිරෝධය, සංකාර නිරෝධය කියන්නේ ස්පර්ශ නිරෝධය, විඥාන නිරෝධය කියන්නේ නාම රූප නිරෝධය. මෙන්න මේ නිරෝධය නිරෝධය නිරෝධයට එකතු වීම අමා නිවන. ඒ වෙනුවෙන් මම දිනු කරපු ප්‍රඥාවකින් තමන්ගේ ස්කන්ධ ලෝකේ විමසනවා. ඒකට අපි සම්මා ඥාන කියලා අපි කතා කරනවා මෙතන. එතකොට මේ සම්මා ඥානිය උපදිනකොට සාමාන්‍ය ලෝකයේ කෙනෙක් දුකේදී ඇඬුවට දැන් එයා අඬන්නේ. සාමාන්‍ය ලෝකයේ දුකක් හංගගත්තට එයා දන්නවා දුක හංගගෙන වැඩක් නැහැ කියලා. දුක හංගගත්තා කියලා මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැති බව එයා ඉතා හොඳින් දන්නවා. ඇයි? එයා තුල ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල එකතු වෙලා. ඒකනේ පටිපදානුත්තරිය කියලා කිව්වේ. හැබැයි පටිපදානුත්තරිය தත්ත්වය එන්නේ ඊට කලින් යා පටිච්චසමුපාදයේ හොඳට දැකලා තියෙන්න ඕන. පටිච්චසමුපාදයේ පිළිබඳ යාට දැක්මක් තියෙන්න ඕන. ඒකට අර සුතායුදය, පවිවේකායුදය, පඤ්ඤායුදය කියන ආයුධ තුනින් ගත්ත රැකවරණේ සහ ආයුධ තුනින් තමව පරිස්සම් කරන ගතිය. දැන් ආයුධයක් පාවිච්චි කරන්නේ ප්‍රවේශමෙටනේ. ඒතකොට තමන්ගේ ලෝකෝත්තර මාර්ගය තුල සුරක්ෂිතභාවය සහ ලෝකෝත්තර මාර්ගය තුල ප්‍රවේසම් සහිතව ඉදිරියට යන ශ්‍රාවකයෙක් නම් එයා මෙබඳු ආයුධ තුනකින් සන්නද්ධ වීම ඉතාම වැදගත් දෙයක් පින්වත්නි. එතකොට සුතායුදේ, පවිවේකායුදේ, පඤ්ඤායුදේ කියන ආයුධ තුන ගොඩනගාගත් ශ්‍රාවකයෙකුට දස්සානුත්තරිය කියන අනුත්තරිය தත්ත්වෙ මුණ ගැහිනවා. එතකොට දස්සානුත්තරිය කියලා කියන්නේ දර්ශනෙන් උත්තරීතර தත්ත්වයක් එයාට හම්බෙලා. එතකොට දර්ශනිය අතර උත්තරීතරම தත්ත්වයේ බුදුරජාණන් වහන්සේ සම්මුඛ වෙන එක උන්වහන්සේ ඇහැට සම්මුඛ වෙන්නේ නැති නිසා, ඇහැට සම්මුඛ වීමෙන් කළගත හැකි දෙයක්ුත් නැති නිසා ඒ ශ්‍රාවකයා විසින් පටිච්ච සමුප්පාදම් පස්සති, පටිච්ච සමුපාද දැක්ම නිසා එයා ධම්මම් පස්සෙ ධර්මී දැකලා. ඒ ධම්ම ධර්මීය දැක්ම නිසා අර බුදුරජාණන් වහන්සේව දැකලා.
ඒ දැකපු නිසා යාට බුදුරජාණන් වහන්සේ යාට ආමන්ත්‍රණය කරලා කියපු කතාවක් තියෙන. ඒ බුදුරජාණන් වහන්සේ සත්වයාට පුද්ගලයාට ලෝකයාට ආමන්ත්‍රණය කරපු ආමන්ත්‍රණය කරලා කියපු කතාව එයා වෙනුවෙන් කරපු කතාවක් බව එයා දන්නවා. එයා වෙනුවෙන් කරපු විශිෂ්ට ආමන්ත්‍රණයක් බව එයා දන්නවා. ඒ ආමන්ත්‍රණයේදී බුදුරජාණන් වහන්සේ අපට මැතු කරා ප්‍රතිපදාවක්. ඒ ප්‍රතිපදාව එතන කියන පටිපදානුත්තරීය කියලා. අර අනුත්තරී තත්වයන් තුනක්නේ ගොඩනගා ගන්න ඕනේ කියලා. ප්‍රතිපදානුත්තරී තත්ත්වය ප්‍රතිපදාව තුළ අර මේ දුකෙන් මිදීම මිදීමේ ක්‍රියාවලිය පිළිබඳව යා තුළ ගොඩනගාගත්ත සවිඥානිකත්වය සවිඥානිකත්වයේ මත යාට පේනවා මේ ආර්ය මාර්ගයේ ඉස්සරහට ප්‍රතිපදාව කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. ඒතොර ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ඔය සම්මා සමාධිය වගේ දේවල් උදව්ව ගන්නකොට තමයි අර උපේක්ඛා චිත්ත විමුක්තිය වගේ අර රාගය දේශේ ඇති නොවන මට්ටමක් උපේක්ෂාව මත සිත මිදිලා යනවා රාගයෙන්. උපේක්ෂාව පදනම් කරගෙනයි යාගේ හිත මිදෙන්නේ. රාගස්ස යද්දන් උපේක්ඛා චිත්ත විමුක්තිං නිස්සරණං හේතං ආවුසෝ රාගස්ස යදිදං උපේක්ඛා චිත්ත විමුක්තිං. ඒ කියන්නේ රාගයේ තුල නිස්සරණයක් මතුවෙලා. හැබැයි නිස්සරණේ තහවුරු වෙලා නැහැ. නිස්සරණයේ තුල ස්ථාවරත්වයකට හිතපත් වෙලා නැහැ. නමුත් රාගයේ නිස්සරණයක් ඇති වෙලා. නිස්සරණං හේතං ආවුසෝ රාගස්ස යදිදං උපේක්ඛා චිත්තේතෝ විමුක්ති. උපේක්ඛා චිත්ත විමුක්තිය නිසා එක මතුවෙලා තියෙන. ඒ කියන්නේ සම්මා සමාධියෙන් උපකාරාර්ථේ ඉතා හොඳින් ගොඩ නැගිලා. එතන සම්මා සමාධිය ගොඩනැගුණාට වැඩන්නේ එයා ඊට පස්සේ යථාභූත ඥානෙ උපදවා ගන්න ඕන ස්කන්ධයන්ගේ. මොකද දුක කියලා කතා කරන්නේ ස්කන්ධ දුකෙන් මිදෙනවා කියලා කියන්නේ ස්කන්ධයන්ගෙන් මිදෙනවා කියන එක. එතනදී පින්වත්නි මේ විදිහට දුක ස්කන්ධ ලෝකයේ දුක හැටියටත් ස්කන්ධ ලෝකයෙන් මිදීම දුකෙන් මිදීම හැටියටත් එතකොට ඒ වගේම තමයි ආහාර නිරෝධය ස්පර්ශ නිරෝධය ඊට පස්සේ නාම රූප නිරෝධේ පදනම් කරගෙන පංචස්කන්ධේ නිරෝධය සාක්ෂාත් කරන්න පුළුවන් බව එයා දන්නවා. ඔය නිරෝධ තුන පදනම් කරගෙන ආහාර නිරෝධයයි ස්පර්ශ නිරෝධයයි නාම රූප නිරෝධයයි පදනම් කරගෙන පංචස්කන්ධේ නිරෝධ නිරුද්ධ කරන්න පුළුවන් කියලා දන්නවා. එයාට ඒ නිරුද්ධ කිරීම පිණිස ඒ පුද්ගලයා තුළ සම්මා ඥානීකුත් උපදිනවා. සම්මා ඥානෙ උපදිනකොට මේ ලෝකේ ලැබිය හැකි මේ ලෝකේ යාට ලබා ගන්න පුළුවන් උත්තරීතරම අනුත්තරී තත්ත්වයට මුණ ගැහෙනවා. අනුත්තරී තත්ත්වයන් තුනයිනේ. දස්සානුත්තර දැන් පටිපදාවේ අනුත්තරී තත්ත්වයට එයා ඇවිල්ලා පටිපදාවේ අනුත්තරී තත්ත්වයට ඇවිල්ලා දැන් මේ අනුත්තරී තත්ත්වයේ කූටප්‍රාප්තිය කළා එළඹිච්ච ශ්‍රාවකෙක් ඒ දොර ළඟට ගිහින් හිටගෙනයි ඉන්නේ. ඒ මොකද්ද? විමුක්තානුත්තරී. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ වදාලා සුතායුදය පවිවේකායුදය පඤ්ඤායුදය ඒක ප්‍රඥාවන්තයෙක්ගේ රැකවරණය පිණිස එයා කෙලෙස් යුද්ධේ හමාර කරගන්න යාව පරිස්සම් කරන ආයුධ තුන. ඒ තුන තියාගෙන ඉන්න ශ්‍රාවකයෙක් තුල අනුත්තරී තත්වයන් තුනක් තමා තුල ප්‍රඥාගෝචර ශ්‍රාවකයෙක් තුල මතුවෙන්න ඕනේ. එතකොට තමයි යාට මේ ජයග්‍රහණේ සැබෑ ජයග්‍රහණේ කරා ගිහින් ජයපැන් බොන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒතන්ට යනවනම් ඉබඳු ශ්‍රාවකෙක් දස්සානුත්තරී කියන්නේ ගැඹුරු පටිච්චසමුපාද දර්ශනය පටිපදානුත්තරී කියලා කියන්නේ බුදුරජාණන්සේ වදාළ පිළිවෙතත් එක්ක එකතු වෙනවා. මොකද එයා බුදුරජාණන්සේ දැකලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේගෙන් අහගත්ත කතාවක් අපිට තියෙනවා. එතකොට ඒ ශ්‍රාවකයා තුළ උත්තරීතරම තත්වයට පත් වෙන මොකද්ද? විමුක්තානුත්තරී. එතකොට සම්මා ඥානයත් ඉපදිලා සම්මා ඥානෙ ඉපදිච්ච තැනක එයා සම්මා ඥානියම පදනම් කරගෙන අර නිරෝධය සාක්ෂාත් කරගන්නවා. රූප නිරෝධය පිණිස ආහාරය නිරුද්ධ කරනවා එයා. එතකොට වේදනා සංඥා සංකාර නිරෝධය පිණිස ස්පර්ශය නිරුද්ධ කරනවා. ස්පර්ශය නිරුද්ධ කිරීමෙන් වේදනා සංඥා සංකාර නිරුද්ධ වෙලා යනවා. විඥානීය නිරුද්ධ කිරීම පිණිස නාම රූප නිරුද්ධ කරලා දානවා. නාම රූප නිරුද්ධ වීමෙන් විඥානී නිරුද්ධ වෙනවා. විඥානස්ස නිරෝධේනෙත්තේන උපරුජ්ජති. විඥානී නිරුද්ධ වීමෙන් සියල්ලම නිරුද්ධ වී යනවා. ඒ සියල්ලම නිරුද්ධ වී ගියපු ස්වභාවය අපි කියනවා විමුක්තානුත්තරී කියලා. මිදීමේ උත්තරීතර තත්වය.
එතකොට විඳීමේ විවිධ තත්ත්වයන් මෙතන මතුවලා තියෙනවා. අපි කියපුව මේ මෛත්‍රී චිත්ත විමුක්තිය දැන් මෙතන අපි සම්මා සමාධිය කියලා මෙතන කතා කළා. උපේක්ඛා චිත්ත විමුක්තිය අර රාගය එහෙම නිස්රාගේ නිස්සරණීටපත් වෙච්ච ස්වභාවය. නමුත් ඒකේ විමුක්තියේ උත්තරීතර තත්ත්වයකටපත්. ඒවා විමුක්තියේ උත්තරීතර තත්ත්වයන් නෙමෙයි. සම්මා සමාධිය නිසා ඇතිවෙච්ච එක්තරා විදියක නිස්සරණීය තත්ත්වයන් විමුක්තියේ උත්තරීතර තත්ත්වේ මොකද්ද? විමුක්තියේ පින්වත්නි උත්තරීතරම தත්ත්වේ වෙන්නේ අකුප්පාචේතෝ විමුක්තියටපත් වෙනවා. ඒක හොල්ලන්න බැරි විදියට මේ හිත මිදිල යනවා. ඒක කිසිවක් නිසා හොල්ලන්න බැරි විදියට ස්තම්භගත වීමක්. ඒක කිසිවෙකුට හොලවා වෙනස් කළ නොහැකි මට්ටමක්. ඒක තමයි ප්‍රඥාවන්තයෙක්ගේ වැඩපිළිවෙලේ පූර්ණත්වය කියලා අපි කතා කරන්නේ. පිරිච්ච තැන විමුක්තානුත්තරිය. ඒ කියන්නේ අකුප්පාචේතෝ විමුක්තිය කරා ඒ ශ්‍රාවකයා එකතු වෙනවා. එතකොට ඒ නිසා ඔබ මේ විදියට තමන්ව විමසන්න, තමන්ව හොයන්න, තමන්ව කියවන්න, පොතහරහයි බණහරහයි හැම දෙයක්ම හරහා පින්වත්නි තමා තුළ විමුක්තානුත්තරිය தත්වය තහවුරු කරගන්න. ඒකට මූලික වශයෙන් උදව් කරන පටිපදානුත්තරිය தත්වයත් එක්ක ඔබ සුසංයෝගයක් හදාගන්න. ඒ වෙනුවෙන් ඔබේ දර්ශන කුසලතාවයේ දස්සානුත්තරිය தත්වයත් එක්ක එකතු වෙන්න. ඒ වෙනුවෙන් සුතායුදයේ පවිවේකායුදයේ පඤ්ඤායුදයේ කියන ආයුධ මත ශක්තිමත් වෙන්න. ප්‍රඥාවන්ත ශ්‍රාවකෙක් විදියට දුක දකින්න. ඒ දුක දැකපු ශ්‍රාවකෙක් හැම වෙලාවෙම කල්පනා කරන්නේ දුකේදී අඬන්න නෙමෙයි, දුක හංග ගන්න නෙමෙයි, දුක අමතක කරන්න නෙමෙයි, දුකට සරලව කෙටි කාලින පිළියම් හොයන්න නෙමෙයි. ය උත්සාහ කරන්නේ දුකෙන් මිදෙන්න. දුකෙන් මිදීමමයි විමුක්තානුත්තරී කියන தত্ত্বය. ඒකට ඔබට එකතු වීම පිණිස බුදුරජාණන් වහන්සේ කරපු අනුග්‍රහය පොඩි එකක් නෙමෙයි. ඒ අනුග්‍රහය වෙනුවෙන් ඔබ පහදින්න. ඒ පහදීම පදනම් කරගෙන ශ්‍රද්ධාවට ඇවිල්ලා ශ්‍රද්ධාව පදනම් කරගෙනම ඉහළ ආධ්‍යාත්මික ගුණධර්ම දියුණු කරගෙන සැබෑ අවබෝධය පිණිස මේ උතුම් බුද්ධ වචනය පරිහරණය කරන්න. එබඳු පරිහරණාත්මක ශ්‍රාවකයෙක් පිණිස මේ දේශනාව උපකාර වේවා කියලා අපි දේශනාව නිමා කරනවා. අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කළේ රත්නපුර අරලිය උයන ශ්‍රීපාද මාවතේ නොම්බර 316 20 නිවසේ පදිංචිව සිටින විපුලසේන ඉඹුල්පිටිය මහතාගේ දයාවරණීය බිරිඳ, දුවදරුවන් සහ මුණුබුරු මිනිබිරියන් විසින් බොහොම ශ්‍රද්ධාවෙන් යුතුව දායකත්වයෙන් කටයුතු කොට තිබෙනවා. ඒ හැම දිනාටම අපි ආශිර්වාද කරනවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. හැම දිනාගේම ජීවිතවලට ධර්මී පිහිට පිලිසරණ යහපත අභිවෘද්ධිය සිත සාන්තියම සැලසේවා. ඊතාම් ඉක්මනින් ජීවිතාවබෝධය ධර්මාවබෝධයේ පිනිස හැම දිනාටම මේ කුසල් හේතු පාරමිතා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. දෙසැම්බර් මාසයේ දෙවන දින 81 වෙනි වියට පාතබන විපුලසේන ඉඹුල්පිටිය ආදරණීය පියතුමන්ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරලා තිබෙනවා. දීර්ඝායුෂ සම්පන්නිය ප්‍රාර්ථනා කරලා තිබෙනවා. විපුලසේන ඉඹුල්පිටිය මහත්මයාට මේ කුසල් බලවත් වේවා. එතුමා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. මේ උතුම් කුසලානිසංස ධර්මයන් විපුලසේන ඉඹුල්පිටිය මහත්මයාට ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ කුසල් හේතු පාරමිතා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. විපුලසේන ඉඹුල්පිටිය මහතාගේ නමින් මියගිය සියලු ඥාතීන්ටත් එතුමාගේ දයාබරණීය බිරිඳ, දුවදරුවන්, මුණුබුරු මිනිබිරියන් ඇතුළු හැම දෙනාගේම නමින් මියගිය සංසාරගත සියලු ඥාතීන්ටද මේ කුසල් උපකාර වේවා. භවගාමී ජීවිත සුවපත් වේවා. ආයති භවය සුවපත් වේවා. මේ උතුම් කුසලානිසංසයන් බලවත් වෙලා සසර දුක් ගෙවා ලබන උතුම් අමා නිවන් පිණිසම මේ කුසල් හේතු පාරමිතා වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් සමගම දේශකයන් වහන්සේ වෙච්ච අපටත් ආශිර්වාද කරලා තිබෙනවා. සියලු පූජනීය මහා සංඝරත්නයටත් ආශිර්වාද කරලා තියෙනවා. විශේෂයෙන්ම ප්‍රඥා නාලිකාවේ නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් අපි ආශිර්වාද කරනවා. ලක්වාසී ලෝකවාසී පූජනීය මහා සංඝරත්නයටද උතුම් නිවන් පිණිසම මේ කුසලානිසංසයන් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. විපුලසේන මුල්පිටිය මහතාගේ දයාබරණීය බිරිඳ, දූදරුවන්, මුණුබුරු මිනිබිරියන් ඇතුළු හැම දිනාටමද ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල්
හේතු පාරමිතා වේවා කියලා අපි ආශිර්වාද එකතු කරනවා. ධර්ම ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී හැම දිනාටමත් සතරවරම් රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රධාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ කුසලානිසංස ධර්මයන් නිවන් දොරටුවක්ම වේවා කියලා අපි අනුමෝදනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරම්ති. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං.